අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මට කලින් දේශනා කළා මේ ප්‍රශ්න කියන එක. අපේ ප්‍රශ්න කියන්නේ තෘෂ්ණාව නිසා හටගන්න දෙයක් කියලා. එතකොට දැන් මේ ප්‍රශ්න උනත් මේ පංච උපාදානස්කන්ධේ නිත්‍ය නිසා ගත්ත දෙයක් කියලා. එතකොට දැන් මේ ඒකම අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ පොත් කියනපත් තේරෙනවා. හොඳට පේන එකක් තමයි ඔබ වහන්සේ අර සමහර වෙලාවට දැන් මේ ප්‍රශ්නයක් ආවට පස්සේ අර උපදෙස් දෙන විදිහට ඒ ප්‍රශ්නේ සමහර වෙලාවට ඒක මාර්ගය වඩන අවශ්‍ය දෙයක් නෙමෙයි. එතකොට ඒක උත්තරේ හොයා අපි සමහරට පැයක් දෙකක් සමහරට මුළු ජීවිතේම ඒ ප්‍රශ්නේ උත්තරේ හොයා යනවා. එනකට අන්තිමට ඒ උත්තරේ හොයාගත්තට පස්සේ ඒ මාර්ගයට අවශ්‍ය නැත්නම් අපරාධයක උත්තරේ හොයා හිටියේකට. එතකොට වහන්සේ අර මාර්ගයේ තුල දක්වන දෙයක් තමයි මේ ප්‍රශ්නේ කියන්නේ තෘෂ්ණාව නිසා හටගත් ඒක පංච උපාදාන ස්කන්ධයක් විදිහට දැකලා අනිත්‍ය දකින්න කියන එක. එතකොට අපි හඳුනන මේ මාර්ගයේ වැඩෙනවා කියන එකත් අපිට දකින්න දැන් තමා තුළ මාර්ගයේ වැඩෙනවාද කියලා දකින්නත් හොඳ ලක්ෂණයක් නේද? මේක ප්‍රශ්න අඩු වෙනවා කියන එක. මේ මාර්ගය තුල එන්න ප්‍රශ්න අඩු වෙනවා නම් ඒත් මොකද කියලා යම් වැටහීමක් එන්න පුළුවන් නේද? අපි හඳුනන දැන් මේ මාර්ගය වැඩෙනවා කියන අදහස වගේ. ඔව් මේමයි ඔතනදි මහත්මයා අනිවාර්යයෙන්ම අපි සිතුවිලි සකස් කරගන්න අනිවාර්යයෙන්ම විතරක සකස් වෙනවා. ඒකයි තේරෙනවා. අපි විනාඩි 10ක් හිතුවොත් ඒ විනාඩි 10 හිතපු දේ නිසා අපිට තව පැයක් හිතන්න විතරක සකස් වෙනවා. ඒ පැය හිතුවොත් ඒ පැය නිසා තම මුළු දවසම හිතන්න අපිට තව විතරක සකස් වෙනවා. ඒ කියන්නේ හිතන්න ප්‍රශ්නේ විසඳුම වෙන්න පුළුවන්. නමුත් මහත්තයෝ ඒ විසඳුමත් නැවත ප්‍රශ්නයක් බවටමයි පත් වෙන්නේ. තේරෙනවද? මොකද සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එච්චරයි. අපි හිතලා විසඳුමක් සොයාගත්තත් ඒ හිතලා විසඳුමක් සොයාගන්න යන ගමනේදී අප්‍රමාණ සංස්කාර රැස් කරගෙන අපි නමුත් ඒ සොයාගන්න විසඳුමත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මතාවය තුල අනිත්‍ය වූ දෙයක් නෑ. තේරෙනවද? එතන නම් අනිත්‍ය වූ ධර්මතාවයක් හොයන්න ගිහිල්ලා අපි තවත් අප්‍රමාණ භවයක් සකස් කර ගැනීම විතරයි සිද්ධ කරලා තියෙන්නේ. ඒක තමයි අපි මේ හොයන්නේ. තේරෙනවද? අපි තුල සකස් වෙන ඇලීම් ගැටීම් නිසා, ඒ ඇලීම් ගැටීම් මුල් කරගෙන අපි නැවත හිතනවා, හිතන සිතුවිල්ලක් පාසා නැවත භවය සකස් කරගන්නවා. නැවත භවය සකස් කරගන්න වගේම හිතන සිතුවිල්ලක් නිසා අවසානයේ අපි මේ සිතුවිල්ලෙන් යම් නිගමනයකට ආවත් ඒ නිගමනයක් අනිත්‍ය වූ නිගමනයක් විතරයි. තේරෙනවද? අපේ ජීවිතයේ අපි පුංචි කාලේ ඉඳන් කොච්චර හිතන්නේ නැද්ද? හිතලා කොච්චර තීන්දු ගන්න නැද්ද? නමුත් ඒ කිසිම තීන්දුවක් නිත්‍ය වූ දෙයක්ද? වෙනස්ලා ගියත්. තේරෙනවද? ඒ වෙනස් වූ තීන්දුව නිසා අපි නැවත තීන්දුවක් ගන්න ආයෙමත් අපි හිතන්න පෙළඹෙනවා. ආයෙමත් දැන් කෙනෙක් ඉගෙන ගන්න කාලේ ඔන්න හිතනවා විවාහයක් පිළිබඳව. තේරෙනවද? ඉතින් හිතලා ඔන්න අවසානයේ විවාහයක් වෙනවා. ඊට පස්සේ විවාහයට අදාළ වූ සියලුම බර එතනින් කරගහන. ඇලීම් ගැටීම් එතනින් කරගහන. ඒකට එහෙම හිතලා ඊට පස්සේ හිතනවා දරුවෙක් හදන්න ඕනේ කියලා. මොන දරුවා බ්ලොග් බිහි වෙනවා. බිහි වුණාට පස්සේ ආයිමත් ඊට අදාළව ඇලීම් ගැටීම් සකස් කරගන්න. දරුවා බිහි වුණාම හිතනවා දෙවෙනි දරුවෙක් ලබන්න ඕනේ කියලා. ඔන්න ඒක ඊට වෙනවා ආයිමත් ඊට අදාළව ඇලීම් ගැටීම් සකස් කරගන්න. ඊට පස්සේ දරුවාගේ අධ්‍යාපනයේ අනාගතයේ දරුවන්ගේ විවාහය එතනින් ගියාම මුණුබුරු මිනිබිරිය මේ සෑම දෙයක් උදෙසා අපි නැවත කුසල සංස්කාරය නීට දාලා බබේ සකස් කරගන්න. තේන්න. නමුත් උතන මූලික උනේ කොයිතර තරුණ කාලෙදීම අපි ඇති කරගත්තා වූ විවාහ වෙන්න ඕනේ කියන සිතුවිල්ල. තේන්න. ඉතින් මේ සිතුවිල්ල තුල අපි ගමන් කරලා අවසානයේ මහත්ව සමහර විට ඒ ජීවිතය තුලදී අපි කල්ප ගානකට ඈත භවයක් සකස් කරගන්න පුළුවන්. තේන්න. ඒ නිසා විතරක සකස් කරගන්න මොහොතක් පාසා සිතුවිල්ලක් සකස් කරගන්න මොහොතක් පාසා ඒ සිතුවිල්ල ඔස්සේ අපි නැවත විතරක ගොඩනගමින් අපි නිරතුරුවම සංස්කාර රැස් කරමින් මේ සංස්කාර වලට අදාළ භවයේ සකස් කරගන්න. භවයේ සකස් කරගන්න මොහොතක් පාසා ජාති ජරා ව්‍යාධි මරණ කියන කාරණා අපේ ජීවිතේට එන. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම අපි තුල සකස් වෙන සෑම සිතුවිල්ලක්ම එක්ක අනිත්‍ය වශයෙන් දකින්න දැකලා ඒ තුලින් සකස් වුණා වූ සිතුවිල්ල තුලින් විදර්ශනා නුවණ සකස් කරගන්න භව නිරෝධයට මාර්ගය සකස් කරගන්න. එහෙම නැත්නම් අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම සකස් කරගන්නා සෑම සිතුවිල්ලක්ම කුසලයට අදාළ සිතුවිල්ලක් බවට පත් කරගන්න. බුද්ධානුස්සතියක්, මෛත්‍රියක්, ද්වේෂය, ලෝභසිතක්, ද්වේෂයක්, මෝහයට අදාළ නොවන අලෝභ, ද්වේෂ, අමෝහ සිතුවිලි සකස් කරගෙන භවයේ සැපයට අදාළ, සුගතියට අදාළ ධර්මයන් සකස් කරගන්න. ඒ සුගතියට අදාළ ධර්මයන් සකස් කරගද්දී අපේ අතීත කුසල් පක්ෂයක් මතුවලා ඉන්න පුළුවන්. එවැනි මතුවීම් තුල අපි තුල කල්යාණ මිත්‍ර ආශ්‍රයක අදාළ සංස්කාර අතීතයේ තිබ්බනම් ධර්ම දාණයට අදාළව අතීතයේ සංස්කාර තිබ්බනම් ඒ කුසල් ශක්තිය තුලින් අපිට විදර්ශනා නුවණ මතු කර ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැතුව අපි සකස් වෙන සෑම ඇලීම් වලටත් ගැටීම් වලටත් යටත් වෙලා ජීවත් වෙන මොහොතක් පාසා ඒ එක සිතුවිල්ලක් නිසා අපි සිතුවිලි 10ක් ඇති කරගන්නවා. ඒ සිතුවිලි 10 නිසා අපි සිතුවිලි 100ක් ඇති කරගන්නවා. ඒ 100 නිසා සිතුවිලි 200ක් ඇති කරගන්නවා. මේ ඇති කරගන්නවා කියන්නේ සංස්කාර රැස් වෙනවා. සංස්කාර රැස් වෙනවා කියන්නේ අපි භවය නැවත නැවත දුක සැපත් අතර දෝලණය වෙමින් භවත්වයට ගමන් කරනවා කියන කාරණේ.